ආයුබෝවන් හැමෝටම නයිටිකේලට් බ්ලොග් සෙට් එක මේ අවුරුද්ද පුරාවටම අඩුවලකට තමයි ඔයාලට දුන්නේ වැයවෙන මුදලවත් කාලය ශ්‍රමය කිසිම දෙයක් ආවරණය නොවන විදිහට ඉතින් අද ඉඳලා දෙසැම්බර් 31 වෙනකන් ඔයගොල්ලන්ට මේ බ්ලොග් සෙට් එක රුපියල් 2000කට තමයි ගන්න වෙන්නේ ජනවාරි පළවෙනිදා ඉඳලා රුපියල් 3000කට තමයි ගන්න වෙන්නේ 2000ක් කියන්නේ බ්ලොග් සෙට් එකේ මිල 1700ක් වෙන්නේ තැපල් ගාස්තු රුපියල් 301ක තමයි රුපියල් 2000 වෙන්නේ 1700 කියලා කියන්නේ ඇත්තටම එක සයිස් එකකට රුපියල් 180ටත් වඩා අඩුවෙන් තමයි මෙතනදී තියෙන්නේ ඔයගලන්ට වැය වෙන්නේ ඒක නිසා මේ මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා අනේ පරණ අඩු මිලට දෙන්න කියලා ඉල්ලන්න එපා කියලා එතකොට මේ සෙට් එකේ තියෙනවා අපේ ලොකුවාගේ කියුලට් සයිස් 4යි ස්මෝල් මීඩියම් ලාර්ජ් XL ඊට පස්සේ පොඩි ආයේගේ පොඩි කොට කලිසන් සයිස් 4යි ස්මෝල් මීඩියම් ලාර්ජ් XL ඊට අමතර ඔයගලන්ට අපි නයිටි එක සයිස් 4ක් ඇඩ් කරලා තියෙනවා. අතර මේ නයිටි විශේෂත්වය වෙන්නේ සයිස් 4ම ඔයගලන්ට 36 පල්ල චීතරදී ආර දෙකෙන් මහ ගන්නත් පුළුවන්. අනික ආධුනික ඕනම කෙනෙකුට මහ ගන්න පුළුවන්. මේකේ මම ඔයගලන්ට මහ ගන්න විදිය කියලා දෙනවා. ඊට අමතර අපි ඔයගලන්ට ෆී ඇඩ් කරලා තියෙනවා සයිස් ලේබල් සයිස් 4න් 5 ගානේ. ඒක නම් අපි දිගටම දෙන්නේ නැහැ. පොඩි කාලයක් තව දෙනවා ඊට පස්සේ අපි නයිටියේ යෝක් කොටස් 4 තියෙනවා ඊට පස්සේ ඒ නයිටියට අපි කලින් අපි දුන්නේ නැහැ නයිටියේ යට කොටසට අදාළ එක නමුත් සමහර අය ටිකන කීලකට කපා ගන්න තේරෙන්නේ නැති නිසා අපි ඒකත් දැන් ඇඩ් කරලා තියෙන්නේ මිලදී ගන්න අවශ්‍යයිට පුළුවන් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම තව පුංචි කාරුණික ඉල්ලීමක් තියෙනවා. ඇත්තටම සමහර අය මුළු දවසම එක දිගටම කෝල් ගන්නවා. සමහර වෙලාවට හදිසියකට කෝල් එකක් ගන්න කියමත් හරිම අමාරුයි. ඉතින් පුංචි කාරුණික ඉල්ලීමක් මේක. ඇත්තටම ඔයගලන්ට පුළුවන් නම් WhatsApp හරහා සම්බන්ධ වෙන්න. සාමාන්‍යයෙන් අපිට වෙන බ්ලොග් එකකින් මහ ගන්න ගියාම අපිට මහන්න දැනගෙන ඉන්න ඕන නැත්තරම මේ බ්ලොග් සෙට් එකෙන් මහන්න මහුඳනමක් නැති ආධුනික කෙනෙකුට උනත් පටන් ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු නයිටිය මහගන්න විදිය ඊට පස්සේ මම ඔයගලන්ට කියුලට් එක මහගන්න විදිය කියලා දෙන්නම් ඒ විදිහම තමයි කොට කලිසමක් මහගන්නේ මේක හරි ලේසි කලිසමක් මහගන්න 36 පල්ල චීතරදී ආර දෙකක් මම අරගෙන තියෙනවා මම මේ චීතර ගත්තේ කොළඹ කොටුවේ 3 වෙනි හරස් විදියේ කඩේකින් රුපියල් 150 ගන්න තමා ගත්තේ ආරයක් එතකොට ඔයගලන්ට රුපියල් 300ක් තමා රෙදි වලට වැය වෙන්නේ මේ වගේ නයිටියක් මහගන්න ඔබලන්න මේක විස්කොස් රෙදිෙන් වුණත් මහ ගන්න පුළුවන් විස්කොස් රෙදි ගන්නවා නම් යාර එකයි කාලක් ගත්තනම් ප්‍රමාණවත් 60 පල්ල විස්කොස් එක ගන්නවා නම් යාර එකයි කාලක් ගන්න 36 පල්ල ගන්නවා නම් යාර දෙකක් ගන්න මේ තියෙන රෙදි කොටසේ බලවාටිය පැත්ත රෙදි කොටසක බලවාටි දෙකක් තියෙනවා ඒ පැත්තේ නෝල් ඇදේ හරි අපි මම ඔයගලන්ට දැන් පෙන්නනම් කොහොමද මේ රෙදි ආර දෙක 36 පල්ල රෙදි ආර දෙක නමා ගන්න කියලා මේ දෙපැත්තේ තියෙන බලවාටි මම මුලින්ම ඔයගලන්ට කොලයක් නවල පෙන්නනා රෙදි ලොකු වැඩි නිසා මේ තියෙන දෙපැත්තේ තියෙන්නේ බලවාටිය තියෙන පැත්තේ අපේ නූල් එහෙම ඇදෙන්නේ නෑ රෙද්දක දෙපැත්තේ බලවාටි කොටස් දෙක තියෙනවා මේ පැත්තේ තමයි අපි ගන්න රෙද්දේ පළල තියෙන 36 නම් 36 60 පළල ගත්තා නම් 60 පළල ඒ විදිහට එතකොට අපි ආර දෙකක් ගත්ත නිසා අපිට බලවාටිය පැත්තෙන් දිග තියෙනවා 72ක් මේ විදිහට මම උස පැත්තෙන් මේ රෙදි කොටස දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන එක පැත්තකින් අඟල් 5ක පටියක් කපලා ඉවත් කර ගන්නවා. එතකොට මේ අඟල් 5ේ පටිය අපිට අඟල් 72ක් දිග තියෙනවා. ඒ පටියෙන් තමයි අපි යෝක් කොටස නිර්මාණය කරගන්නේ. අඟල් 5ක පටියක් කපාගත්ත කියන්නේ අතරම අපිට තව අඟල් 31ක් ඉතිර වෙනවනේ. රෙදි කොටස මම අතරම නමා ගන්න පහසු වෙන්නේ මේ විදිහට නැවතත් දෙකට නමා ගන්න. එතකොට අපිට අඟල් 5ේ පටිය කපා ගන්න බලන්න ඉක්මනටම මම අද මහන්නේ මීඩියම් සයිස් නයිටිය. ඒ වගේම අපිට දැන් මම මේ පෙන්නන කොටසෙන් අපිට ඕනි කොටස් 4ක්. අපි කපාගත්ත අඟල් 5ේ පටිය මෙන්න මේ විදිහට කන පිට පැත්තෙන් දෙකට නමාගෙන දැන් මේ පෙන්නන බ්ලොක් එක තියලා රෙදි කොටස් දෙකක් කපා ගන්නවා. ඊට පස්සේ නැවත ඉතිරි රෙදි කොටස නමලා නැවතත් කොටස් දෙකක් කපා ගන්නවා. අපිට ඒක එහෙමම තියලා අපිට උරහිස මූට්ටු කරගන්න පුළුවන්.
අපි මේ යෝග කොටස තමයි හදාගන්නේ අපි කපාගත් අඟල් 5ක් පළල අඟල් 72ක් දිග පටිය මේ විදිහට මේ කොටස තියාගෙන ඔයගලන්ට පුළුවන් මේ විදිහට පිටපත් කරගෙන කපා ගන්න මම දැන් මේ විදිහේ කොටස් හතරක් කපාගෙන තියෙනවා අපි මේකේ උර හිස මූට්ටු කර ගන්නවා මේ විදිහටම තියාගෙන දැන් අපිට හොඳ පිට තියාගත්ත කොටස් දෙකක් තියෙන්නේ ඊටඟට අපි කපා ගමු අපිට මැදට කරට අවශ්‍ය කොටස ඉතිරිපස කර සහ පිටපස කර සඳහා මේ වගේ කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා සයිස් හතරටම මේ කොටස පොදුයි ඉතින් මෙන්න මේ විදිහට මම අඟල් පහේ පටියෙන් ඉතිරි රේදි කොටසක් මෙන්න මේ විදිහට දෙකට නමාගෙන ඒ නමාගත්ත පැත්ත මේ මම ලියලා තියෙන બ્લોක් එකේ නැම්ම පැත්තට මේ විදිහට තියාගෙන මම කපා ගන්නවා අපිට ඉතිරිපස සහ පිටපස පළුවට කොටස් දෙකක් අපිට මේ විදිහට නැම්මට තියලා කපා ගන්න අවශ්‍යයි නයිටි යෝක් කොටස සඳහා අපි සියලුම රෙදි කොටස් ටික කපාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි යෝක් කොටස අල්ලගත්තට පස්සේ නිර්මාණය වෙන්නේ. අපි බලමු මහ ගන්න විදිහ. අපි නයිටි යට කොටසත් කපාගෙනම ඉමු. දැන් ඔයගොල්ලන් අඟල් පහක පටිය කපා ගත්තට පස්සේ මෙන්න මේ වගේ රෙදි කොටසක් ඉතිරි වෙලා තියෙනවනේ. හරිද? ඒක මෙන්න මේ විදිහට දෙකට නමා ගන්න. මේ විදිහට දෙකට නමා ගත්තට පස්සේ मैंने मे पेट ओपन कोट हतर कपे एनवा मे विधि इट पसे उगे ब्लॉक आरगेना मिथने किहिल कट हेडेतम कपागंड वशन अभी खाली ब्लॉक अभी मे कोट एक्तरे दंग समहार किहिल कट उ कपागंड तेरे नतीसा मेकअप एक्तरलावा सैज हतर पोदी मेक इट पास मेन मेतनी मेतन मेतनी प्रमाण अडूनत वेडियोनाथ हितने किहिलिकट विरा मेतनी हदागंड अवश्यवेन मगत संहार रेदि रेदी वल पलल वेना संहार तीसाया तीसपा हेम पड़ पड़ वेनाकनो अडूना की प्रश्न करतेपला मेतन उगलांगे ओपन कोट सातर किहिलिकट हेडियला अंदगन कील कट कपागंड इट पास इतना आप नम तीन नम कपल कोटस दिख वेनकोनी इतनी पास सह पीट पास पलू सद මුලින්ම ඔයාලා උරහිස අඟල් භාගයට මහ ගන්න ඕනි. උරහිස අඟල් භාගයට මූට්ටු කරලා
ඔලොක් තේන ඔලොක් කරගන්න ඔලොක් මැෂින් එකක් නැත්තම් ඔගලන්ට පුළුවන් සික්සෑක් කරගන්න අත්කොටස් දෙකේම මේ විදිහට උරේ සමෝට් කරගත්තට පස්සේ ඔලොක් කරගන්න ඊට පස්සේ ඔගලන්ට පුළුවන් මෙන්න මේ කොටස පොඩිවට නමලා මහ ගන්න මේ විදිහට ඒක මැහුවේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ බලවාටි කොටස් ඇවිත් තියෙන නිසා ඔයාලා දැකලා තියෙන විදිහට කරවල් වලට අත් පොඩි අත් එහෙම දානකොට බලවාටිය එන්න කපලා දානවා ඒක නමලා නැවත මහන්නේ මේ විශේෂයෙන් මේ නයිටි වලට විතරයි එහෙම කරන්න පුළුවන් මොකද අපි නයිටි බලන්නේ උඩරේ මඩුරේදී ප්‍රමාණයකින් කරගන්න නිසා දැන් මේක අඩුරේදී ප්‍රමාණයකින් මැහුවා කියලා සයිස් 4ම අපි යාර දෙකෙන් මැහුවා කියලා මේක අපිට ප්‍රමාණය මදිවීමක් වෙන්නේ නැහැ මොකද අපි අඟල් පහේ පටිය කැපුවට පස්සේ පළල එක පැත්තකට අඟල් 31 අඟල් 62ක් යනවනේ ඒකෙන් අඟල් 2ක් යනවා අපි අංශය මහානකොට අඟල් 2ක් මැහුම්වා සි විදියට ඊට පස්සේ අපිට පළල තියෙනවා අඟල් 60ක්ම ඉතින් ස්මෝල් මීඩියම් ලාර්ජ් එක්සෙල් කියන අයට හොන්තරම ප්‍රමාණවත් ඒ ප්‍රමාණය පළල ඉතිරි පස්ස සහ පිටපස්ස කරා සඳහා කපාගත්ත රෙදි කොටස් දෙකක් මේ විදිහට පොඩි විදිහට නමලා මහ ගන්න ඕනේ එක පැත්තකින් එක පැත්තකට ඔයගොල්ලන් මේ විදිහට නමාගෙන මහ ගන්නකොට සයිස් ලේබල් එකත් එකතු කර ගන්න ඕනේ ඔයාගේ ඇඳුම් ඔයා මහ ගන්නවා නම් සයිස් ලේබල් එකක් ඇඩ් කර ගන්න ඕනේ අපි සාමාන්‍ය ෂොප් එකකට වගේ දානවා නම් ඔයගලන්ට පුළුවන් සයිස් ලේබල් එක එකතු කර ගන්න ඊළඟට බලන්න අපි කොහොමද මේ කොටස් ටික සම්බන්ධ කරගන්නේ කියලා. මෙතන අපි කර සඳහා ගත්ත කොටස අඟල් භාගයක් ඇතුළට යන විදිහට තියලා තමයි මහගන්නේ. ඔයගලන්ට පුළුවන් ඒක ලකුණු කරගන්න අඟල් භාගය. මේ විදිහට තියලා පින්ස් ගහ ගන්න මේ පැත්තෙත් මම අඟල් භාගය මේ විදිහට ලකුණු කර ගන්නවා මේ අපි තියෙන අපි කර සඳහා ගත්ත රෙදි කොටස ඒකෙත් මේ විදිහට අඟල් භාගය ලකුණු කරගෙන මේ කොටස මෙන්න මේ විදිහට තියා ගන්න අඟල් භාගය ලකුණු කරගත්ත තැනට ඊට පස්සේ පින්ස් ගහ ගන්න ඊට පස්සේ අනිත් කර කොටස අරගෙන අනිත් පැත්තට මේ විදිහටම අඟල් භාගය රෙදි කොටසේ මාක් කරගෙන ඔයගලන්ට පුළුවන් පින්ස් ගහගෙන මහ ගන්න කාට හරි මම කියලා දෙන එක වේගෙ වැඩි කියලා හිතනවා ඔයගලන්ට YouTube එකේ වීඩියෝ එක බලනකොට උඩ තියෙනවා ටිප් එකක් ඒක ක්ලික් කරාම ප්ලේබැක් ස්පීඩ් කියලා එනවා ඒකෙන් ඔයගලන්ට පුළුවන් ස්පීඩ් එක අඩු කරලා බලන්න කාට හරි හිතනවා නම් හෙමින් වැඩි කියලා ප්ලේබැක් ස්පීඩ් එක ස්පීඩ් දාලා බලන්න පුළුවන්
ඔයාලට පුළුවන් කැමති නම් මේකට රේන්ද අල්ලා ගන්න කැමති නම් විතරක් අල්ලා ගන්න පුළුවන් කරට අල්ලනවා නම් කර අපි අත් කොටස් වලට සම්බන්ධ කරන්න කලින් අල්ලා ගන්න මටත් ඇත්තට මේක අමතක වුණා අත සම්බන්ධ කරන්න කලින් එක පැත්තකට ඉදිරිපසට රේන්ද අල්ලා ගන්න මම ඒක චුට්ටක් ඉදිරි මුට්ටු ගලවලා අල්ලා ගන්නවා මේ විදිහට රේන්දක් අල්ලා ගත්තොත් ලස්සනයි ඔයාලට මේ වගේ රේන්ද ගොඩාක් අඩුවට රේන්ද ඉලාස්ටික් එහෙම ගොඩාක් අඩුවට ගන්න පුළුවන් मलवाने मलवाने की आना इलाट नाइटी अट सदा उपलंग अपागत कोट देखम इन मे कोट मेषीन के नूल दूव वाल रली कर ओनी यट कोट से रली कर कोट मेट अरगना अभी मेन मे योट से संबंध कर ओनी හොඳපිට මත හොඳපිට තියාගෙන මම මේ පෙන්වන විදිහට ඔකලන්න මෙතන මේ කෙහෙලකට පටන් ගන්න තැනට රැලි අවශ්‍ය නැහැ. එතනින් රැලි ටික අයින් කරලා රැලි ටික මැදට තියාගන්න. මැදට තියලා පින්ස් ගාගෙන ඔකලන්න පුළුවන් එතන අඟල් භාගෙට මහ ගන්න. ඊට පස්සේ ඔලොක් කර ගන්න. අනිත් පැත්තත් ඒ විදිහම කර ගන්න ඕනේ. इलाट उगलंट मेक हेलीकाप कवर कमी नेता बैस पट्टी अल्लांट पुल पड़ीट नमल महागन इट पस अट यट कोट से कि हेलीकाट पड़ीट नमल महागन इट पस मे कोट संबंध कर महला इट पास ओलोकर मेकोट से पत्ते अलग इलाट कि हेलीकाट सदा बायस पट्टी अभी अलग ओनी थिंक मम मगन कल कपूर इधट सकती है मंगोल पड़ पेना नमागा मेन मेवी दीट तम इधट सरगे नमागा मेवी दीट ट्रिकोन अतट अभी रेत तम बायस पट्टी कपागा इट पास काल हमार पल इट पट कपागा मम कलिंग बायस पट्टी कपल इतर रेदी शक्ति एक मम देवल कपागा मेवी दिए अंगल इकालखो अंगल इक हमार पल मार पुल रेदिकोट कपागा रेदी पट्टी दिख कपट वशनवाम कपागत बायस पट्टी मेवी दिट हरीमदीन दिखट नमागा इट पस मेद नमागत नम तीन ये नम लंगट दिपत्ते रेदिकट अस्तक मेदीट नमागे नवते मेवीट तन पटिया मेदीट नमागे इट पास अट तीन कील कट वटर तील अलगने अन्न बायसपटी हदागंड उगलंट पोपलीन हॉल वेसको कंपला बायसपटी वाले रेगुल को प्रमाण उगलंटे अन्न नम्मतर नगल बिजनेस महान बलाकृत पलवा सामानी महान कॉलेज बड़ी प्रमाण कॉलेज यार यार अरगना एक वे रेदी कपल त्यागत्तर लेसी उगलंट
දෙපැත්තම මේ විදිහට මාගත්තට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේක හොඳ පිටට හරවගෙන අංශය මහගන්න අඟල් භාගයට අංශය මහලා ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ වාටියත් පොඩිවට නමලා මහගන්න අංශය නමලා අංශය ඕලොක් කරගෙන ඊට පස්සේ වාටිය පොඩිවට නමලා මහගන්න අපි දැන් බලමු කිව්ලට් එක මහගන්න විදිහ මම අරගෙන තියෙන හැටපළල විස්කොස් රෙද්ද ඇත්තටම කිව්ලට් වලට නම් හැටපළල රෙදි තමයි ගැලපෙන්නේ මම රෙදි කොටස නමාගෙන තියෙන විදිහ ඔයගොල්ලන්ට කොලයක කර පෙන්නන්නම් අපිට ස්මෝල් මීඩියම් සයිස් රෙදි කොටසේ පළල පැත්ත හතරට නමලා කපා ගන්න පුළුවන් නමුත් ලාජ් එක්සෙල් මහනකට අපිට උසින් දෙකට නමලා නැවත දෙකට නමලා තමයි රෙදි කොටස නමා ගන්න වෙන්නේ රෙදි කොටස නමාගත්තදී මම ඔයගලන්ට කොලයක පෙන්වන්නම් රෙදි කොටස ලොකු වැඩි නිසා මම මේ විදිහට කොලයක නමලා පෙන්වන්නම් මේ තියෙන අපේ රෙද්දේ හැට පළල මේ පැත්තේ තියෙන අපේ රෙදි කොටස පළල මේ දෙපැත්තේ තියෙන අපේ බලවාටි මේ විදිහට රෙද්දේ බලවාටි තියෙනවා දෙපැත්තේ මුලින්ම බලවාටියට බලවාටිය හිටින විදිහට කන පිට පැත්තෙන් මේ විදිහට දෙකට නමා ගන්න ඕනි රෙදි කොටස ඊට පස්සේ නැවතත් මේ විදිහට රෙදි කොටස දෙකට නමා ගන්නවා කියන අපිට කලිසම සඳහා අවශ්‍ය කොටස් දෙකම එකවර කපා ගන්න පුළුවන් එතකොට ඕගොල්ලන් ගන්න ලාජ් එක්සෙල් මහත්ති මෙන්න මේ විදිහට රෙදි කොටස උසින් දෙකට නමලා නැවත දෙකට නමලා තමයි බ්ලොක් එක තියාගන්න ඕනි රෙදි කොටසේ ස්මෝල් මීඩියම් සඳහා අපිට මම කලින් කියපු ක්‍රමයට රෙදි කොටස නමා ගන්න පුළුවන් මම නමාගෙන තියෙන රෙදි කොටසේ නැන්ම තියෙන මගේ පැත්තේ මම මේක මේ විදිහට රෙදි කොටසට පිටපත් කරගෙන කපා ගන්නවා කියුලට් එක සඳහා අවශ්‍ය වන ඉලාස්ටික් වල ප්‍රමාණය මම ඔයගොල්ලන්ට බ්ලොක් එකේ ලියලා තියෙනවා ඔයගොල්ලන්ට ගොඩාක් ඇදෙන රෙදි නම් ඒ මිමි වලට අඟලක් දෙකක් එහා මෙහා කරලා ගත්තට ප්‍රශ්නයක් නැහැ ඊළඟට කපාගත්ත කලිසමේ හොඳ පිට මත හොඳ පිට තියාගෙන දෙපැත්තම කරු දෙක මහගෙන ඉන්න ඕනේ අඟල් භාගෙට
ඊට පස්සේ කරුව මහකටට පස්සේ කකුල් දෙකේම වාටි කොටස් දෙක මහ ගන්න ඕනේ අඟල් භාගයක් නමලා නැවත අඟල් භාගයක් නමලා මහ ගන්න. ඊට පස්සේ බලන්න මම කරන දේ අපි ඇතුල් පැත්තේ අංශය තමයි මහගන්නේ මේ විදිහට මෙන්න මේ විදිහට රෙදි කොටස් දෙක තියාගන්න ඕනි තියාගෙන ඔයගලන්ට පුළුවන් අඟල් භාගයට මහගෙන යන්න ඇතුල් පැත්තේ අංශය මේක ඇතරම අපිට මහන්න කියලා ලොකු රෙදි කොටස් එන්නේ නැහැ කරුව මහනවා ඊට පස්සේ වාටිය මහනවා ඊට පස්සේ ඇතුල් පැත්තේ අංශය මහගන්නවා ඊට පස්සේ ඉලාස්ටික් සඳහා තියාගත්තේ මහුවාසේ මහ ගන්න. ඉතින් විනාඩි 5ක්වත් යන්නේ නැහැ මේක ලොක් එක තියලා කපා ගත්තට පස්සේ විනාඩි 5ක්වත් යන්නේ නැහැ මහ ගන්න. ඊළඟට අපි ඉලාස්ටික් සඳහා තියාගත්ත මහුවාසිය මහ ගන්න ඕනේ. මේ අඟල පළල ඉලාස්ටික් එක තමයි මම මේකට ගන්නෙ. පොඩි එකක් කලසක් වලට අපි අඟල් භාගය ඉලාස්ටික් එක තමයි දාගන්නේ. දෙකම මහන්නේ එකම ක්‍රමයට තමයි. අඟල් භාගයක් නමලා නැවත අඟලක් නමලා මෙන්න මේ විදිහට අපි මහගෙන යන්න ඕනේ. කොල්ලන්ට අඟල් එක හමාර තනින් තන මාක් කරගත්තනම ඔයගලන්ට ලේසියි මහගෙන යන්න වටේට. ඊට පස්සේ ඔයගලන් මෙහම පටන් ගන්න තනින් අවසන් කරනකොට අවසන් කරන්න අඟල් තුන් කාලක වගේ ඉඩක් තියලා අවසන් කරගන්න ඕනේ. ඒ ටික පස්සේ මහගන්න පුළුවන්. අපි ඉලාස්ටික් එක ඇතුල් කරගත්තට පස්සේ මහගන්න පුළුවන්. මේ විදිහට අඟල් භාගයක් නමලා ඊට පස්සේ නැවත අඟල් එක හමාර ලකුණු කරගත්ත තනින් නමලා මහගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට සයිස් ලේබල් එකත් මේක මහගෙන යන අතරතුර අල්ල ගන්න ඕනේ. ඊළඟට ඉලාස්ටික් එක සඳහා ඇතුලත් කර ගැනීම සඳහා ඉඩ අපි තියාගත්ත තැනින් ඉලාස්ටික් එක ඇතුලට දාගන්න පින් එකක් ආධාරයෙන් ඔයගලන්ට පුළුවන් මේ විදිහට ඉලාස්ටික් එක ඇතුලට දාගන්න ඇතුලට දාගෙන අනිත් පැත්තෙන් එළියට අරගෙන ඒ දෙක මෝට්ටු කරලා නැවත ඉලාස්ටික් එක ඇතුලට යවාගෙන අපි ඉඩ තියාගත්ත තැනත් මහගන්න ඕනේ බලන්න මම ඔයගලන්ට කරලා පෙන්නන්නම්
इला स्टेक देखेंट मूट कर अगल भाग විතර මේ විදිහට ඇතුළට යන විදිහට තියාගෙන මූට් කරගන්න. ඔයාලට පුළුවන් මේ මහගත් ඉලාස්ටික් එක හරියමදින් නැවත වටේටම මහගෙන යන්න මේක ඔයගලන්ට අර අඟල් පාගේ පොඩි ආගේ කලි සම්බන්ධ අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ අඟල වගේ අඟල අඟලක අමාරු වගේ ඉලාස්ටික් දාගන්න ඇඳුම් වලදී මේ විදිහට මැදින් නැවත නහමක් දාගෙන යනකොට අපිට ඉලාස්ටික් එක පෙරලෙන්නට මේක ලස්සනට තියාගන්න පුළුවන් ඒක නිසා කැමති නම් ඔයගලන්ට පුළුවන් මැදින් නැවත හරියමදින් මේ විදිහට වටේටම මේ විදිහට අතින ගමන් මහගෙන යන්න